ओम शांति। देदास विसियात्राय ऑक्टोबर देवनी दिन उदयसन मुरली बाप दादा मधुवन अद मुरली सारे सुमिर दारुवनी सैम क्रियावाक्म बाबा से ही करमिन करन एविट बहु देना ओबगे दर्शन दाखिनु एत अद प्रश्ने बाबा गे සංගමයේ ඔබේ හදවත පිරිසුදු කරන විශේෂතාව කුමක්ද? බාබගේ පිළිතුර බාබාගේ සිහියෙන් ආහාර පිසීම සහ අනුභවය ඔබේ හදවත පිරිසුදු කරයි. සංගමයේ ඔබ බ්‍රහමේ වරුණ සාදන පිරිසිදු බ්‍රහම භෝජන වලට දේවතාවන් පවා ආසයි. බ්‍රහම භෝජන වලට වටිනාකම දෙන අය ඔවුන්ගේ පිඟාන සෝදන වතුර පවා බොනවා. බ්‍රහ්ම භෝජනවලට ගොඩාක් ගුණ කියනවා. සිය බාබා සිහි කරමින් හදන ආහාර අනුභවයෙන් ඔබ බලය ලබනවා. මෙන්ම ඔබේ හදවතද පිරිසුදු වෙනවා. ඕම් ශාන්ති. බාබා සංගමයේදී පැමිණ ඔහු දරුවන්ට දිනපතා කිව යුතුයි. ආධ්‍යාත්ම පියා ආධ්‍යාත්ම දරුවන්ට කරුණු පැහැදිලි කර දෙන බව දරුවනි ඔබලා ජීවයන් බව ධාරණය කරගන්න කියලා බාබා කියන්නේ ඇයිදැයි අසමින් දරුවන් ඔබ සිහි කරනවා ජීවයන්ට උගන්වන්නේ අසීමිත පියා බව සේවය කිරීමට විවිධාකාර කරුණු ඔහු පැහැදිලි කර දෙනවා සමහර දරුවෝ කියනවා ඒ කිසිම සේවයක් කරන්න නැහැ. එවන්නයිට කොහොමද සේවය කරන්න කියලා. සේවය කරන වඩාත් පහසු ක්‍රම බාබා පැහැදිලි කර දෙනවා. පින්තූරයක් ඔබ ළඟ තියාගන්න. රඝුනාත්ගේ අවලස්සන පින්තූරයක් වගේම ලස්සන එකකුත් ඔබ ළඟ තබා ගන්න. ක්‍රිෂ්ණාගේ සහ නාරායන්ගේ නිල් පැහැති සාමාන්‍ය පින්තූරයක් තියෙනවා. සිය බාබාගේ අඳුරු සහ සාමාන්‍ය රූපයක් තියාගන්න. පින්තූර පුංචි වඩ කමක් නැහැ. ක්‍රිෂ්ණාගේ ඉතා කුඩා පින්තූරයක්වත් සෑදිය හැකි. ක්‍රිෂ්ණාගේ දේවස්ථානයට ගොස් ඔහුගේ නසන්න. ඔහු ඇත්තටම සාමාන්‍ය පෙනුමකින් සිටියේදී ඔහු අඳුරු විදියට පෙන්වුම් කරන්නේ ඇයි? ඔහුගේ ශරීරවත් අඳුරු පැහැවෙන්නේ නැහැ. ඔබ ළඟ ගොඩාක් සාමාන්‍ය පෙනුමක් සහිත රූප තියෙනවා. ඉතින් ඔබ මේ අඳුරු එක පෙන්වන්නේ ඇයි? දරුවනි විවිධ ශරීර සහ නම් ගන්නා විට ජීවයන් පහතර වැටෙන්නේ කෙසේද කියා ඔබට කියා දීති වෙනවා. රාගය නැමැති දර්ශයේ හිඳ ගැනීමට පටන් ගැනීමෙන් ඔබ කැත වෙනවා. ජගත්නාථ සහ ශ්‍රීනාථ කෝවිල්වලට බොහෝ වන්දනාකරුවන් එකතු වෙනවා. ඔබත් එහි යාමට ආරාධනා ලබනවා. ඔවුන්ට කියන්න අපිට පුළුවන් ඔබට කියා දෙන්න. ශ්‍රීනාථගේ උපත් 84 කතාව. මේ කතා අහන්න සහෝදර සහෝදරයන් එනවා. මෙවන් දේශන දෙන්න පුළුවන් වෙන කවුරුවත් නැහැ. ඔහු නිල් පැහැන් පෙන්වන්නේ ඇයි කියලා උන්ට තේරුම් කර දෙන්න ඔබට පුළුවන්. හැම කෙනාම පිරිසුදු බවෙන් අපිරිසුදු බවට පත් වෙනවා. දේවතාවන් පසුව පාප මාර්ගයට වැටෙන නිසායි ඔවුන් නිල් පැහැන් පෙන්වුම් කරන්නේ. රාගයේ නැඹුරු දැසයයි හිඳ ගැනීමෙන් ඔවුන් කලියුගයට පැමිණියා. යකඩ අඳුරු පාටයි රන් රත්තරම් පාටයි ඒවා ලස්සනයි කියා කියනවා. උපත් 84 අතරතුර ඔවුන් තම දිස්නය කෙලස ගන්නවා. ඔබ ළඟ ඉනිමගේ පින්තූරයක් අනිවාර්යයෙන්ම තියාගන්න. ඉනිමගේ පින්තූරයේ විශාල එකක් නම් එවිට මිනිසුන්ට දුර තියාම ඉතා පැහැදිලිව බලන්න පුළුවන්. දැන් භාරතයට උදා වී ඇති තත්ත්වය කුමක්ද කියා ඒ මට ලියා තියන්න. මේ භාරතයේ නැගීම සහ බැසීමයි
කියා. දරුවනි, ඔබ සේවය කිරීමට වඩාත් එකඟයි. ලෝක චක්‍රය කරකැවෙන්නේ කෙසේ දහා? එය සර්ණම යුගය, රිදී යුගය, තඹ යුගය සහ යකඩ යුගය යනාදී තත්ත්වයන්ට පත්වන්නේ කෙසේද කියා ඔබ පහදා දිය යුතුය. පසු ඔබ මේ මංගල්‍ය සංගම් යුගය ගැනත් විස්තර කර දිය යුතුයි. පින්තූර ගොඩාක් ඔබ ළඟ තබාගෙන නොසිටියද කමක් නැහැ. භාරතයට ප්‍රධානම පින්තූරය ඉනිමගේ පින්තූරයයි. අපිරිසිදු බවින් නැවත පිරිසිදු බවට වෙනස් වීම කෝපවන දුරට සිදුව හැකි දෙයක් දැයි ඔබට පැහැදිලි කර දිය හැකියි. බාබා පාරිශුද්ධත්වයට පත් කරන්නා ඔහු සිහි කිරීමෙන් ඔබට තත්පරයෙන් විමුක්තියට පත්විය හැක. දරුවන් ඔබ තුළ මේ සියලු දැනුම තිබෙනවා. අනෙක් හැම දෙනාම ඉන්නේ අඥානය නැමැති නින්දෙහි දාගෙනයි. භාරතයේ මිනිසුන්ට දැනුම ඇති විටේ ඉතා ධනවත්. දැන් භාරතයේ හැම දෙනාම අන්ධකාරයේ, එය බලහීන වෙලා. දැනුවත් මිනිසුත් අඥානී මිනිසුත් එහි ඉන්නවා. දේවතාවන් සහ මිනිසු ඉතා ප්‍රසිද්ධයි. දේවතාවන් ඉන්නේ සර්ණමය සහ රිදී යුගයේ. මනුෂ්‍යෝ ඉන්නේ තඹ සහ යකඩ යුගයේ. ඔබ සේවය කරන්නේ කෙසේද යන්න ගැන ඔබේ බුද්ධිය ක්‍රියා කළ යුතුයි. බාබාත් මේ නිතර නිතර ඔබට කියනවා. පැහැදිලි කිරීමේ ඉනිමඟ පින්තූරේ ඉතාමත් හොඳයි. බාබා කියනවා නිවසේ හිඳමින් ඔබේ ව්‍යාපාරික කටයුතු ගෙන යන්න. ඔබේ ජීවිකා උදෙසා ඉපයීමට ඔබ වැඩ කළ යුතුයි. ලෞහ ගිනීමත් ඔබ ළඟ තබාගත යුතු අතර, නමුත් ඔබට ඉතිරුණ සෑම වෙලාවකම ඔබ සේවය කරන්නේ කෙසේද සහ අන් අයට ඔබ යහපත සලසන්නේ කෙසේද කියා සිතන්න. මෙහි ගොඩක් අයට යහපත සලසන්න ඔබට බැහැ. දරුවනි, ඔබ මෙහි ආවේ බාබාගේ මුරලියක අහන්නයි. ඒ මැජික් එකක් තියෙනවා. බාබා හඳුන්වන්නේ මැජික් කරුවා ලෙසයි. ඒ සිහිපත් කරන්නේ මුරලි එකෙහි ආශ්චර්යයි. ඔබේ දෙතුලින් වයන බටනලාවේ ආශ්චර්යය. මේ බටනලාවෙන් සාමාන්‍ය මිනිසෙන් දේවතාවන් බවට පත් කරනවා. බාබා හැර වෙන මැජික් කරුවෙක් නැහැ. මිනිසෙන් දේවත්වයටපත් කරවීමට දෙවියන්ට එතරම් දීර්ඝ කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. පැරණි ලෝකේ අනිවාර්යම නව ලොවක් විය යුතුයි. කෙසේ වෙතත් මෙය සිදු වීමට නම් පැරණි ලෝකය අනිවාර්යම විනාශ වී යා යුතුයි. ඔබ දැන් රාජයෝග ඉගෙන ගන්නවා. ඉතින් ඔබ අනිවාර්යම රජවරු විය යුතුයි. දරුවනි, ඔබ දැන් ඔබේ උපත් 84 සම්පූර්ණ කළා. ඔබ නැවත ඔබගේ පළමු උපත ලැබිය යුතුයි. මන්ද ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවතත් ක්‍රියාත්මක වන බැවිනි. ගෙවිගේ රත්න සහ රිදී යුග අනිවාර්යම නැවතත් ක්‍රියාත්මක වෙනවා. ඔබ මෙහි ඉඳ සිටීමේදීද ඔබ නිවස වෙත යාමටයි ඉන්නේ. පසු ඔබ සතෝපතන් දේවතාවන් වන බව ඔබගේ බුද්ධිය සිහි කළ යුතුයි. දේවතාවන් කියන්නේ ඔවුන්ටයි. කිසිම තැනක මිනිසෙකුට දිව්‍යමය ගුණ ධර්ම නැහැ. එම නිසා ඔබට ඕනෑම තැනක සේවය කළ හැකි. නිවසේ වාසය කරමින් සිටියේදී, ඔබේ ව්‍යාපාරික කටයුතු වල නිරත වීමේදී ඔබ නිරන්තරයෙන්ම මේ ධනෙ ඉපැය යුතුයි. මේ ප්‍රධානම දේ පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධත්වය ඇතැන සාමය සහ සෞභාග්‍යය තිබෙනවා. ඔබ සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත්වයට පත් වූ විට ඔබ මෙහි තවත් රැඳී සිටින්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම සාම දේශයට යා යුතුයි.
පරිසුද්ධතර පත් වූ ජීවයන්ට පැරණි ශරීරයේ සැඳී ඉන්න බෑ. ඒ අපිරිසිදුයි. ඒ අපිරිසිදු පංච මහා භූතයන්ගෙන් සෑදුණු ශරීරයක්. මෙම ශරීරය මැටි හෝ කඩයක්. ශරීරයේ පංච මහා භූතයන්ගේ කාලය හමාර වූ විට අලුත් එකක් හැදෙනවා. ජීවයන් නිතරම ජීවමානයි. ජීවයන් නිර්මාණය වන යමක් නොවේ. ශරීරයේ කුඩා බවින් ආරම්භ වී පසුව වැඩෙන්නට පටන් ගන්නවා. ජීවයෝගේ චරිත කොටස විවිධාකාර අවයවයන් භාවිතයෙන් රඟපානවා. මේ ලෝකයේ ආශ්චර්යමත් සහ බාබා ජීවයන්ගේ හැඳින්වීම ලබා දෙන්නා වඩාත් ආශ්චර්යජනකයි. ජීවන් ඉතා කුඩයි. ජීවයක් ශරීරයට ඇතුළු වෙනවා. සෑම කරුණක්ම ආශ්චර්යජනකයි. තිරිසනුන්ගේ ශරීර නිර්මාණය වන ආකාරයත් පුදුම සහගතයි. හැමෝටම තියෙන්නේ සමාන කුඩා ජීවයන්. අලියා කොච්චර විශාල වුවත් එතරම් කුඩා ජීවියක් එහි ගොස් හිඳ ගන්නවා. බාබා පැහැදිලි කරන්නේ මනුෂ්‍ය උපත් සහ මනුෂ්‍යයන් උපත් ගන්නේ කෙසේද කියා පමණයි. උපත් මිලියන 8.4ක් නොවේයි. විවිධාකාර මිනිසුන් සිටිනාසේම බොහෝ ආගම්ද තිබෙනවා. සෑම ජීවියකටම බොහෝ ලක්ෂණ වලින් පිරි ශරීර තිබෙනවා. එය පුදුම සහගත දෙයක්. පසුව කල්පේ නැවත ක්‍රියාත්මක වන විට ලක්ෂණ, නම, ස්වභාවය හැම දේම හැම උපතකදීම වෙනස් වෙනවා. ක්‍රිෂ්ණා නිල් පැහැති සහ ක්‍රිෂ්ණා ඉතා ලස්සනයි කියලා ඔබ කියන්නේ නැහැ. ඒ ජීවය ආරම්භයේදී ලස්සනයි. පසුව උපත්තු 84ක් ගන්නා විට ඒ ජීවිය කැත වෙනවා. ජීවයන් වන ඔබ, ඔබගේ චරිත කොටස් රඟපෑමට විවිධාකාරයන්ගෙන් යුක් විවිධ ශරීර ගන්නවා. මෙයත් නාටකයේ එක් අංගයක්. දරුවනි, ඔබ කිසිම දෙයක් ගැන කනගාටු විය යුතු නැහැ. සෑම නළුවෙකුම ඔහුගේ ශරීරය අතහැර නිරන්තරයෙන්ම ඔහුගේ චරිත කොටස රඟපෑමට අනෙක් එක ගත යුතුයි. සෑම උපතක දීම ජීවයන්ගේ සම්බන්ධකම් වෙනස් වෙනවා. එම නිසා බාබා පැහැදිලි කරනවා මේ නාටකය සදාකාලික බව. ජීවන් ඔබ තමයි උපත් 84ක් ගෙන තමෝ ප්‍රධාන වෙන්නේ. දැන් ජීවයන් වන ඔබ නැවත සතෝපදාන විය යුතුයි. ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ලෝකයේ පිරිසිදුව තිබුණා. දැන් එය අපිරිසිදුයි. එයත් නැවතත් පිරිසිදු විය යුතුයි. සතෝපදාන සහ තමෝපදාන කියලා වචන තියෙනවා. සතෝපදාන ලෝකය සතෝ, රජෝ සහ තමෝ බවට පත් වෙනවා. තමෝපදාන ණය නැවතත් සතෝපදාන වන්නේ කොහොමද? ඔවුන් අපිරිසිදු බවේ නැවතත් පිරිසිදු බවට පත්වන්නේ කොහොමද? වැසි වතුරෙන් ඔබට පිරිසිදු වෙන්න බෑ. වැස්ස නිසා මිනිසු මරණයට පවා පත් වෙනවා. ගම් වතුරකදී බොහෝ අය දියේ ගිලී මැරෙනවා. දැන් බාබා නිරන්තරයෙන්ම පැහැදිලි කරනවා. මේ එක් එක් ආකාරයේ කිසිම දේශයක් ඉතිරි වන්නේ නැහැ. මේ සමග ස්වභාවික උපද්දවත් ඊට උපකාර වෙනවා. බොහෝ මිනිසුන් සහ සතුන් ගිලි මැරෙනවා. ඔවුන් එවිට ජලයෙන් පිරිසිදු වන්නේ නැහැ. ශරීර පවයින් අතුරුදහන් වෙනවා. ශරීර අපිරිසිදු බවින් පිරිසිදු බවට පත්වන්නේ නැහැ. ජීව තමයි පිරිසිදු විය යුත්තේ. බාබා පමණයි පාරිශුද්ධත්වයට පත් කරන්න. ඔවුන් තමන්ටම කතා කර ගන්නවා. ජගත් ගුරු, ලෝක ගුරු කියලා. නමුත්
ගුරුන්ගේ කාර්ය ගැලවීම ලබා දීමයි. එකම පියා පමණයි ගැලවීම ලබා දෙන්නේ. බාබා සජ්ජුරු තමයි ගැලවීම ලබා දෙන්නේ. බාබා ගැඹුරින් පැහැදිලි කර දෙනවා. මොහු සවන් දෙනවා. ගුරුන් ඔවුන්ගේ ශිෂ්‍යයන්ව තමාගේ පැත්තකින් හිඳුවා ඔවුන්ට උගන්වනවා. මොහුත් මගේ පැත්තකින් හිඳගන්නවා. බාබා පැහැදිලි කරනවා සහ මොහුත් පැහැදිලි කළ යුතුයි. මේ නිසයි ගුරු බ්‍රහ්ම නොම්මර එකවන්නේ. ඔවුන් කියනවා ශංකර ඔහුගේ දෑස් විවෘත කළ විට ඔහු සෑම දෙයක්ම පුළුස්සා දමනවා. එම නිසා ඔහුට ගුරු කියන්න බැරි. බාබා කියනවා දරුවනි මා පමණක් සිහි කරන්න. බොහෝ දරුවන් කියනවා ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වල ගොඩක් දුක්කරද තිබෙන බැවින් ඔවුන් කොහොමද ඔවුන් ජීව බව අවධාරණය කරගෙන බාබා සිහි කරන්නේ කියලා. බාබා පැහැදිලි කරනවා භක්ති මාර්ගයේ ඔබත් අහෝ ඊශ්වර අහෝ දෙවියනි කියලා මා සිහි කළා. මිනිසු ඔවුන් දුක අත්දකින අවස්ථාවේදී දෙවියන්ව සිහි කරනවා. කවුරු හෝ මරණයට ආසන්න වූ විට මිනිසු කියනවා රාමාගේ නම මතුවන්න කියලා. රාමා යන්නම දුන් සංවිධාන ගොඩක් තියෙනවා. ඔබ දැනුම දන් දෙනවා වගේ ඔවුන් කියනවා රාමාගේ නම මතුරන්න. රාමාගේ නම මතුරන්න කියලා. ඔබ කියනවා ශිව බාබා සිහි කරන්න කියලා. ඔවුන් ශිව බාබා දන්නේ නැහැ. ඔවුන් නිකම්ම කියන්නේ රාමා රාමා කියලා. හැම කෙනා තුළම දෙවියන් ඉන්නවා නම් රාමාගේ නම මතුරන්න කියලා ඔවුන් කියන්නේ ඇයි? බාබා පැහැදිලි කරනවා රාමාට හෝ ක්‍රිෂ්ණාට දෙවියන් වහන්සේ වෙන්න බෑ. ක්‍රිෂ්ණා දේවතාවක්. ඉන් පැහැදිලි කරනවා රාමා පොඩි දේවතාවක්. මන්ද ඔහුගේ කලා දෙකක් නැති වෙලා. හැම දෙයකම කලාව නැති වෙලා යනවා. ඇඳුම් පවා ආරම්භයේදී අලුත්. පසු ඒවා පැරණි වෙනවා. ගොඩක් බාබා ගොඩක් දේවල් විස්තර කරනවා. තවමත් ඔහු කියනවා මගේ සුමිහිරි ආධ්‍යාත්මික දරුවනි ඔබ ජීවියක් බව අවධාරණය කරගන්න. දෙවියන් සිහි කර සතුටක් දකින්න. මේ දේශය දැන් දුක් දේශයයි. බාබා සා ඔබේ උරුමය සිහි කරන්න. බාබා සිහි කිරීමෙන් ඔබ අසීමිත සතුටක් ලබනවා. සියලුම දුබලතා රෝගාබාධ සහ දුක් දුම්නස් අවසානයි. ඔබ උපත් 21ක් රෝගාබාධයන්ගෙන් මිදෙනවා. එහි කියවෙනවා ශරීරයේ සියලුම කරදර අවසන් කර ජීවන මුක්තිය නම් ඔබේ තත්ත්වය ලබන්න. ගාථා කියමින් මිනිසු මේවා සිහි කරනවා. නමුත් ඕනේ කිසිවක් ක්‍රියාවට යොදවන්නේ නැහැ. බාබා ඔබට ක්‍රියාකාරී ආකාරයටම පැහැදිලි කර දෙනවා. බාබා සිහි කරන්න. ඔබගේ සියලුම ආශාවන් ඉටු වී ඔබ සතුටක් දකිනවා. දඬුවම් ලැබීමෙන් පසු පොඩි චපාති කෑල්ලක් ලැබුණට වැඩක් නැහැ. හැමෝම කැමති අලුත් චපාති වලට. අද කාලයේ මෙහි තෙල් පාවිච්චි කරනවා. ඒත් එහි එළඟ තෙල් ගංගාවන් තියෙනවා. ඉතින් දරුවනි ඔබ බාබා සිහි කළ යුතුයි. බාබා කියන්නේ නැහැ නිකම්ම නිකං මෙතන ඉඳගෙන බාබා සිහි කරන්න කියලා. ඔහු කියනවා ඔබ ඇවිදින විට ඒ මේ යන විට පවා බාබා සිහි කරන්න. ඔබ බාබාගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. නමුත් ඔබ බාබා ගැන සිහිය ඔබේ බුද්ධි තබාගෙන සිටිය යුතුයි. දරුවන්ගේ ලෞක පියාවුන්ගේ සැකියා කරගෙන යනවා. එහෙත් එම දරුවන්ට තාම ඔහු සිහි කිරීමට පුළුවන්. කවුරු හරි ඔවුන්ගෙන් ඇසුවත් ඔවුන් කාගේ දරුවන්ද කියලා
ඔවුන් ඉක්මනින්ම කියනවා. ඔවුන් ඔවුන්ගේ පියාගේ දේපළ තම බුද්ධියේ තබාගෙන සිටිනවා. දැන් ඔබ බාබාට අයිති. ඔබත් ඔහුගේ දේපළ සිහි කරනවා. ඔබ වෙන කිසිම නෑ දෑයකු නොව බාබා සිහි කළ යුතුයි. ජීවයන් වන ඔබ තුළ ඔබේ සම්පූර්ණ චරිත කොටස පටිගත වෙලා තියෙනවා. ඔබ එය නිරන්තරයෙන්ම රඟපානවා. හැම චක්‍රයකදීම ඔබ මෙම බ්‍රාහ්මණ වංශයේ රඟපාන චරිත කොටස ඉදිරියෙන් එනවා. බාබා කියනවා ආහාර සහ පැනිරස කෑම හදන්න. නමුත් ඒවා කරන අතරතුර නිරන්තරයෙන්ම සිව බාබා සිහි කරන්න. සිව බාබා සිහි කරමින් ඔබේ පැනිරස ආහාර සාදර වෙත ඒවා කනට යහපතක් වෙනවා. සමල් දර්ශන පවා දකිනවා. බ්‍රහ්මාගේ දර්ශන පවා ඔබේ පිරිසු ආහාර ගැනීමෙන් ඔවුන්ට බ්‍රහ්මා කෘෂ්ණා හෝ ශිවාගේ දර්ශන දකින්න පහසුයි. බ්‍රහ්මා ඉන්නේ මෙහි. බ්‍රහ්ම කුමසා කුමාරීන් හරි ප්‍රසිද්ධයි. ඔබ බාබා සිහි කරන බැවින් බොහෝ දෙනා නිතරම දර්ශන දකිනවා. සේවය කිරීමේ බොහෝ විදි බාබා ඔබට පෙන්වනවා. ඔවුන් කියනවා රාමා රාමා කියා. ඔබ කටකතාවට එන කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ. සික්කය ගුරුනානක්ට භෝජන පිළිගන්නවා වගේ ඔබ තේරුම් ගත යුතුයි. ඔබ භෝජන සකස් කරන්නේ ශිව බාබාට පිළිගැන්වීමට බව. ඔබ එය ශිව බාබා ගැන සිහියෙන් හැදුවා නම් බොහෝ දෙනෙකුට යහපත සලසාගත හැකි. ඒ ආහාරයේ බලයක් අන්තර්ගත වෙනවා. මේ නිසයි කෑම හදන අයගෙන් බාබා අහන්නේ ඔබ හදන්නේ ශිව බාබා ගැන සිතමින්ද කියලා. එළියා තිබෙනවා ඔබ ශිව බාබා සිහි කරනවාද? ඔබ ශිව බාබාගේ සිහියෙන් කෑම හදනවා නම් ඒවා කන අය බලය ලබනවා. ඔවුන්ගේ හදවත් පිරිසිදු වෙනවා. බ්‍රාහ්මීවරු හදන බ්‍රහ්ම භෝජනවලට දේවතාවන්ද ආසයි. මෙයත් ග්‍රන්ථවල ලියවිලා තියෙනවා. බ්‍රාහ්මීවරු හදන කෑමෙන් මිනිසුන්ගේ බුද්ධිය පිරිසිදුවේ. ඔවුන් බලය ලබනවා. බ්‍රහ්ම භෝජන ඉතා ඉහලින් වර්ණා කරනවා. බ්‍රහ්ම භෝජනවලට වටිනාකමක් දක්වන අය ඒ පිගාන සේදූ වතුර පවා බොනවා. ඔවුන් තදින්ම විශ්වාස කරනවා ඒ ආහාර ඉතා බලගතුයි කියලා. කන්නේ නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. දුර්භික්ෂයකදී මිනිසු කන්න නැතුව මරණයට පත්වෙනවා. ඒ ජීවයනුයි ශරීරයෙන් ආහාර ලබන්නේ. ජීව තමයි රස අත්විඳින්නේ. ජීව තමයි කියන්නේ යමක් හොඳයි හෝ නරකයි කියලා. මේ ඉතා රසවත්. මේ පෝෂණ ගුණයෙන් යුතුයි. ඒ තුළ විශාල බලයක් ගැබ්බෙලා තියෙනවා කියලා. ඔබ මෙලෙස දියුණු වන විට මේ වගේ ආහාර ඔබ ලබනවා. මේ නිසයි බාබා දරුවන් ඔබට කියන්නේ ශිව බාබා ගැන සිහියෙන් ආහාර පිළියෙල කරන්න. බාබා කියන හැම දෙම ඔබ ක්‍රියාවට නැංවිය යුතුයි. ඔබ දැන් පියාට අයත් වෙලා ඉන්නේ. නමුත් ඔබ ඉක්මනින්ම ඔබේ නැන්දම් මාගේ ගෙදරට යනවා. ඔබ සූක්ෂම ලෝකේ ආහාර පිළිගන්නන විට ඔබ එකිනෙකා හිති මුණ ගැසෙනවා. බ්‍රාහ්මීවරුන් වන ඔබ ඉහළට ගොස් භෝජන පිළිගන්නනවා. දේවතාවන් පැමිණ විට තමයි සතුටින් පිරිහම්ව සිදුවන්නේ. අච්චා සුමීරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මවපියා පාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආද්‍යාත පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ආධ්‍යාත්ම දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. අද ධර්මයේ සඳහා සාරාංශය අංක 1. කිසිම දෙයක් ගැන ඔබ කනගාටුවටපත් නොවිය යුතුයි. ඊටාම නිවැරදි විදියට තමයි මේ නාටකය සිදුවන්නේ. සෑම නළුවෙක්ම පැමිණ ඔහුගේ චරිත කුරස රඟපෑ යුතුයි. අංග 2. විමුක්ති තත්ත්වය ලැබීමට සහ නිරන්තර සතුටින් සිටීමට ඇතුළාන්තයෙන්ම බාබා සීකරන්න. කටකතා ලෙස එන කිසිවක් ඔබ කිව යුතු නැහැ. ආහාර පිසීමේදී සහ අනුභවයේදී ඔබ බාබා ගැන සිහිය තබාගෙන සිටිය යුතුයි. වරදානය, ඔබ කෝපයෙන් නිදහස් වී ආත්මාර්ථකාමීත්වයෙන් ඊර්ෂ්‍යාවෙන් හා නොරිසීමෙන්ද නිදහස් වේවා. බාබේ විස්තර කරලා තියෙනවා, ඔබ යම් අදහස් ලබා දී සේවය සඳහා ඉදිරිපත් වීම ඔබට කළ හැකි නමුත් එම අදහස් ආශාවන් බවට වෙනස් වීමට ඉඩ නොදෙන්න. ඔබේ සිතුවිලි ආශාවක් බවට පත් වූ විට ඔබට නොරිසීමක් ඇති වේ. ආත්මාර්ථකාමී චේතනාවෙන් නොව පරාර්ථකාමී ලෙස ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. ඔබ ප්‍රකාශ කළ නිසා එය එලෙස සිද්ධ විය යුතු බව නොසිතන්න. ඔබම ඉදිරිපත් කරන්න. නමුත් ඇයි හෝ කුමක්ද යන්නට නොයන්න. එවිට ඊර්ෂ්‍යාව සහ අකමැත්ත ආකාරයෙන් අනෙකුත් සහචරයන් පැමිණෙනු ඇත. කෝපය හටගන්නේ ආත්මාර්ථකාමීත්වය හා ඊර්ෂ්‍යාව නිසා බැවින් දැන් මෙයින් නිදහස්වන්න. පාඨය, ඔබේ රැකියාව සාමයේ දූතයෙකු වී සැමට සාමය ලබා දීමයි. ඔබේ රැකියාව සාමයේ දූතයෙකු වී සැමට සාමය ලබා දීමයි. ඕම් ශාන්තිී.